දිනෙන් දින උණුසුම් වෙන හිරුස්ටා වේදිකාවේ අදත් ඉතාමත් උණුසුම් තරඟ වටයක් පැවැත්වෙනවා කිව්වොත් ආර්.වී. අපි හරි. එහෙනම් කතන්දරයට කලින් යාළුවාම ආර්.වී. අපිව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා විස්තරය අහමු. ඉතින් අපි කිව්ව විදිහට හිරුස්ටා හැමදාම උණුසුම් වෙනවා. අද ටිකක් විශේෂ දවසක්. ඒ විශේෂත්ව වැඩි කරේ මනෝර කියන ගායිකාවගේ චූටි දියණිය. ඉතින් ඇයි කතන්දරය ඉතාමත් කටුකයි කිව්වොත් අපි හරි මොකද මනෝරි ඇගේ චූටි දියණියව උස්මහත් කරලා තියෙන්නේ තනියම ඉතින් ඒ තනියම කියන එකේ ලොකු අර්ථයක් තියෙනවා කොහොම හරි ඇය කියපු විදිහට ඇය දියණිය වෙනුවෙන්ම තමයි මෙම හිරුස්ටා වේදිකාවට ගොඩ වෙලා තියෙන්නේ ඉතින් අද ඇයව සිලෙක්ට් වුණා ඊළඟ වටයට ඇයත් සමග මුහුණට මුහුණ තරග වැදුණු දක්ෂ තරගකරුවාව පරාජය කරමින් ඇයව ඊළඟ වටයට සිලෙක්ට් වුණා. ඉතින් මෙහිදී ඇයට විනිශ්චය මණ්ඩලය වගේම ජනතා පරමාධිපත්‍යයේ වෝට් එක හම්බුනේ අනුකම්පාව නිසාද? ඇය වර්තමානයේ මේ ගෙවන තනිකර ජීවිතයේ ඇයගේ දීනියත් සමග ගෙවන මේ ජීවිතයේ අනුකම්පාව නිසාද? ඉතින් ඒ පිළිබඳව හිතන්නට ඔයාලට බාරයි. කොහොම හරි ඇය අපිට හිතෙන ආකාරයට නම් ඉතාමත් දක්ෂ ගායිකාවක්. අන්න ඒ අතරතුරේ තමයි අමල් පෙරේරා හරිම අපූරු වැඩක් කරේ. ඉතින් බලාගිට හිටපු අයගේ නෙත්වලට කඳුළු එක් කරමින් අමල් පෙරේරා කියන ඒ මහා සොඳුරු ගායකයා නැගිටලා ගිහිල්ලා මේ අනුරාධපුරයෙන් ආපු මනෝරි කියන ගායිකාවගේ දියණියව වඩාගෙන ඇවිල්ලා සිය වෝට් එක වගේම ඉතුරු විනිශ්චය මණ්ඩලයේ නිරෝෂ සහ ශිහාන්ගේ වෝට් දෙකත් එම දියණිය අතින් මනෝරේට ලබා දුන්නා. හරි අපූරුයි. ඉතින් මේ වගේ සුන්දර වේදිකාවක් තමයි හිරුස්ටා කියන්නේ. එහෙනම් මතක් කරන ඔයාලුවන්ට මේ වගේ සුන්දර කතා හරි අපූරුවට ඔයාලා ළඟටම ගෙන එන්න ආර්.වී. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එක ලයික් එහෙකුත් දාලා පල්ලෙහැදෙන බෙල් සලකුණ ඔබලම තියාගන්න.